ආයුබෝවන් කරලා තියනවා ඔයාලා හැමෝම Techසර ලගේ YouTube channel එකේදී මේ PHP for beginners lesson series එකේ 14 වෙනි වීඩියෝ එක. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කතා කරා if condition එකේ 3 වෙනි conditional structure එක වෙන if else කියන structure එක ගැන. ඉතින් ඒ වීඩියෝ එක බලන්නත් නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. මොකද ඒ පාට් එක ගොඩක්ම වැදගත් වෙන හින්දා. ඉතින් මම උඩින් කාඩ් එකක් දාලා දෙනවා. එහෙම නැත්නම් මතක් වුණොත් මම පහල description එකේ link එක දාලා තියන්නම්. ඉතින් මේ වීඩියෝ අනිවාර්යෙන්ම බලන්න. මේ වීඩියෝ බලන කලින්. Right. අපි අද කතා කරන්නේ if කියන conditional structure එකේ අවසාන structure එක ගැන. අපි ඒකට කියනවා nested if කියලා. ඉතින් බලමු මොකක්ද මේ nested if කියන්නේ සහ මේවා මේක කෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඕගොල්ලෝගේ යාළුවන්ටත් මේ වීඩියෝස් කනේ share කරන්න. ඕගොල්ලෝගේ A level කරන යාළුවෝ ඇති සමහරට මේ දේවල් ඉගෙන ගන්න කැමති. විශේෂයෙන්ම මේ web development පැත්තේම backend development වගේම web development ඉගෙන ගන්න කැමති. ඕගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම share කරන්න මතක කරන්න එපා. Right. අපි කෝඩ් එකට යමු. ඉතින් මේ තින්නේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු කෝඩ් එක්සැම්පල් එක. ඉතින් අද nested if කියන කොටස කතා කරන්න මම මේ කොටස මේ කෝඩ් එක පාවිච්චි කරනවා. Right. ඔයගොල්ලෝ මේ කෝඩ් එක ඔයගොල්ලෝ try කරලා බලුවා නම් ඔයගොල්ලෝ සමහරවිට මේකේ ප්‍රශ්නෙකුත් මතුවෙන්න ඇති. මේ කෝඩ් එකේ විවිධ changes කරද්දී සමහරවිට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්නේ නැති. හිතන්න දැන් අපිට මේ රන් කරලා බලමු ඔයගොල්ලෝ දන්නවද නැවත් පුටු මොකද්ද කියලා. මම මේක 40 කරන්න. Oh sorry. Right. කෝඩ් එක නම් වැඩ කරනවා හරියට. අපිට පේන විදියට හරියට වැඩ කරනවා. හැබැයි හිතන්න මම දැන් මේ variable එක දැන තියෙන value එක 40යි නේ. මම දැන් මේක 140ක් වගේ කරනවා. 140ක් දැම්මොත් අපි දැනට අපි real world එකට නේද? සාමාන්‍යයෙන් විභාගයකට විභාගයක ලකුණු දෙන්නේ 100. ඉතින් ඒ 100 ලකුණු 100න් එහාට ලකුණු තියෙන්න බෑනේ. ඒ වගේම බිංදුවට වඩා අඩු ලකුණක් එන්නත් බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ලකුණු පරාසය තියෙන්න ඕනේ බිංදුවත් 100ත් අතරනේ. දැන් මෙතන මම කරලා තින්නේ මේ වේරියබල් එකේ තියෙන වැලියක 140ක් කරලා දෙනවා. ඒ කියන්නේ කවදාකවත් පේපර් එකට එන්න බැරි ලකුණක්නේ. හරි. බලන්න මම දැන් මේක සේව් කරලා කෝඩ් එකට එන්න. සෝරි. අවුට්පුට් එක බලමු මොකක්ද එන්නේ කියලා. මට A කියලා අවුට්පුට් එකක් එනවා. අපි රියල් වර්ල්ඩ් එක ගත්තොතින් මේ කිසිම දවසක වෙන්න බැරි දෙයක්. ඒ කියන්නේ මේක A එකක් එන්න බැරි කම නෙවෙයි. හැබැයි පේපර් එකට ලකුණු 140ක් එන්න බැහැනේ කොහොමද? ඉතින් කොහොමද මේක වුනේ? මේ කෝඩ් එකේම අපි වැරද්ද බලමුකෝ. මම දැන් මෙතන වේරියබල් එකට කියලා දිනවා 140 කියලා වැලියු එකක් ස්ටෝර් කරන්න කියලා. ඒක ප්‍රශ්නයක් නෑනේ. පළවෙනි if condition එකෙන් චෙක් කරනවා මෙන්න මේ ලකුණු ප්‍රමාණය 75ට වඩා වැඩිද කියලා. 75ට වැඩිද කියලා බලනවා. දැන් PHP දන්නේ නැහනේ අපේ රිකමෙන්ඩ් එක මොකක්ද කියලා. අපිට ඕනේ දැන් PHP දන්නේ නැහනේ අපි මේ දැන් මේ ආ කරන්න යන්නේ විභාගයක ලකුණු يعني පේපර් එකේ ලකුණු චෙක් කරන එක. ඒතර අනිවාර්යෙන්ම යා 100ට වැඩි වෙන්න බෑනේ. එහෙම කියලා ඉතින් එයාට හිතා ගන්න බෑනේ. ඇතර මම කිසිසක් දන්නේ නැහැ. අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරන කම්පියුටර් එකට උපදෙසක් දෙන්නනේ. ඉතින් අපි හැමදේම මුලින්දලා කියන්න ඕනේ මෙයාට. ඉතින් මෙතනින් වෙන්නේ අපි 75ට වඩා වැඩි ඕනම ලකුණක් ඕනම සංඛ්‍යාවක් ඉන්පුට් කරත් ඒ කියලා අවුට්පුට් එකක් දෙන එක තමයි මෙයාගේ ජොබ් එක. දැන් මේ කෝඩ් එකට අනුව නම් දැන් මම ඕන්නම යා 540ක් වගේ දාන්නම්කෝ. 500ක් තුලන්නේ මේක දැන් 2000ක්ම කරන්නම්කෝ. කිසිම දවසක වෙන්න බැරිද යන්නේ. ඉතින් බලන්න ඒත් මට ඒ කියලා අවුට්පුට් එකක්මයි එන්නේ. මෙතන අපේ කෝඩ් එකේ වැරද්දක්ද? ඇත්තරම කෝඩ් එකේ වැරද්දක් නැහැ. සින්ටැක්ස් එරර් එකක් නැහැ. සින්ටැක්ස් එරර් එකක් නම් අනිවාර්යෙන්ම යා කියන්න බෑ. ෆේටල් එරර් එකක් එන්න බෑ. දැන් මෙතන එහෙම එරර්ස් මොකුත් නැහැ. හැබැයි අපි කෝඩින් කරද්දී පොඩි දෝෂයක් ඇවිල්ලා තිනවා. ඉතින් අන්නේ දෝෂය නිරාකරණය කරන්න අපිට පුළුවන් nested if එක පාවිච්චි කරන්න. අපිට සරලම කියනවා නම් අපිට මේ වැඩේට nested if එක පාවිච්චි කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙන්න මේ ඇතුළේ තියෙන conditions ටික චෙක් කරන්න කලින් මුලින්ම මෙන්න මේ variable එකේ තියෙන value එක 100ත් sorry බිංදුවත් 100ත් අතර තියෙනවද කියලා චෙක් කරගන්න. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න සරලව.
මෙහෙම මම මුලින්ම if condition එකක් දා ගන්නවා මෙයාට මම කියනවා marks කියන variable එකේ තියෙන value එක අපි දෙමු කොහොමද බිඳුවට වඩා විශාලද බලන්න කියනවා බිඳුවට වඩා විශාලද බලන්න කියලා ප්‍රශ්න නැහැ නේ right එහෙම දාලා මේකේ සීමාව ලකුණු කර ගන්නම් මෙහෙම ඊට පස්සේ මේක ඇතුළෙත් මම කියනවා තව if condition එකක් check කරන්න කියලා ඒ කන්ඩිෂන් එක මොකද්ද දැන් බිඳුවට වඩා විශාලද බලන්න කිව්වනේ ඊළඟට මම කියන්න ඕනේ මේ ලකුණු ප්‍රමාණය 100ට අඩුද කියලා බිඳුවත් 100ත් අතරනේ අපිට ලකුණු වාරාසය තියෙන්න ඕනේ එහෙනම් මට පුළුවන් marks කියන variable එකේ තියෙන value එක 100ට වඩා sorry 100ට වඩා කුඩා හෝ සමානද බලන්න කියනවා range එකක තමයි මෙතනින් වෙන්නේ. ඒ කියන්නේ මේ ලකුණු ප්‍රමාණය බිඳුවත් 100ත් අතර තියනවාද කියලා තමයි මෙතනින් බලන්නේ. මෙන්න මේ setup එකට කියන තාක්ෂණික වචනේ තමයි. programming වලදී අපි මෙන්න මේ technique එකට කියන දේ නම තමයි nested if කියන්නේ. nested if කියලා තමයි මෙන්න මේ technique එකට කියන්නේ. ඉතින් nested if කියන්නේ if condition එකක් ඇතුළේ තවත් if condition එකක් තියෙනවා නම් ඒ වගේ තැන්වලදී අපි කියනවා ඒකට nested if එකක් කියලා. දැන් බලන්න මෙතනත් මේ if condition එකද තමයි මෙන්න මේ if condition එක තියෙන්නේ. ඉතින් අන්න ඒක හින්දා අපි මේකට කියනවා nested if එකක් කියලා. right. වැඩේ හරියටම වැඩ කරනවද බලන්න. මම මෙන්න මේ සම්පූර්ණ කොටස කට් කරගෙන ඇවිල්ලා මෙහෙන් පේස්ට් කරගන්නවා. right. හරි. දැන් අපිට මේකේ මොන ඩිස්ප්ලේ වෙනවද දාන්න බැ. කියන්නේ මේ ලකුණු 0 වල වැඩි වුණොත් බැරි වුණත් අපිට පුළුවන් error message එකක් පෙන්වන්න. මෙතනින් else එකක් දාලා අපිට පුළුවන් echo කරන්න කියනවා. අපි මොකද්ද කියන්නේ? මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ බලමු. marks should be 0 to 100 range. හරි ඊළඟට අපි මෙන්න මේ කොටස ආයි කපි කරගෙන ඇවිල්ලා මෙතෙන්ටත් දාගමු මොකද මේ කන්ඩිෂන් එකෙදි වෙන්න ඕනේ අර දෙයම තමයි ඒ කියන්නේ බිඳුවට වඩා කුඩා එකක් එන්නත් බෑ 0 වඩා වැඩි එකක් එන්නත් බෑ රයිට් අපි බලමු වැඩේ හරියටම වැඩ කරනවද කියලා දැන් marks කියන variable එකේ තියෙන්නේ 2000 අපි මේ කන්ඩිෂන් එකෙන් දැන් බලන්න චෙක් කරන්න මේකනේ ප්‍රශ්න නැහැ බිඳුවට වඩා විශාලයිනේ මෙයා ඇතුළට එනවා ආන්න දැන් මෙතෙන්ට එනවා මෙතෙන්ට ඇවිල්ලා බලනවා marks කියන variable එකේ තියෙන value එක 0 වඩා කුඩාද කියලා කුඩා වෙන්නේ නැහැ අනිවාර්යයෙන් මෙයාට මෙන්න මේකේ else part එක run කළා මට error message එකක් දෙනවා අපි බලමු ඔහෝ මට error message එකක් කියමුකෝ මට message එකක් දෙනවා marks should be 0 to 100 range කියලා දෙනවා අපි ඕනනම් මේක අඳුර ගන්න පුළුවන් වෙන්න මම මේක 1 කියලා දෙන්නම් මේක 2 කියලා දෙන්න. හරි save කරලා refresh කරා. අන්න බලන්න 1 කියන කොටස තමයි මෙතන run වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙයා. mails එකේ ඉන්නේ මෙන්න මේ if එක යටතේ. එතකොට අනිවාර්යෙන් මෙන්න මෙයාගෙන් තමයි වැඩේ සිද්ධ වෙලා තින්නේ. මෙයාගෙන් තමයි වැඩේ check කරලා තින්නේ. හරි බලමු ඕනනම් ඍණ 50 වගේ දාලා. ඍණ 50 දැම්මු තින් ඕනනම් මෙතනින්ම වැඩේ false වෙලා මෙන්න මේ කන්ඩිෂන් එක තමයි sorry මේ ස්ටේට්මන්ට් එක තමයි රන් වෙන්නේ බලන්න හරි දෙවනි පේස් එක තමයි මම රන් කරන්නේ ඒ කියන්නේ මෙන්න මෙයා හරි අපි දැන් සාමාන්‍ය වැලියක දීලා බලමු තියෙන්න පුළුවන් වැලිය එක 57ක් වගේ දීලා හරි මට 100 කියලා අවුට්පුට් එකක් ලැබෙනවා සාමාන්‍ය විදිහට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා මෙන්න මේ කන්ඩිෂන්ස් දෙකෙන් ඇතුළට ඇවිල්ලා මෙන්න මෙයා මෙන්න මේක මෙන්න මේ සම්පූර්ණ චෙක් කරන සම්පූර්ණ process එක ඇතුළට ඇවිල්ලා තිනවා. ඉතින් එතනින් run කරන්න මෙන්න මෙයා. හරිනේ ඉතින් මෙන්න මේ mechanism එක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. කලින් කතා කරා. ඉතින් අද අලුතයක් කියලා කතා කරේ මෙන්න මේ nested if කියන කොටස. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් තවත් අලුත් දේවල් මේකට දාන්න, කෝඩ් එක implement කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට අමතක වෙච්ච දේවල් ඔයගොල්ලෝ මෙතන දාන්න පුළුවන්. කෝඩ් එක තාපට modify කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ගොඩක් අමාරු දේවල් අද කතා කරන්න ගියේ නෑ. අපි මෙන්න nested if කොටස කතා කරා. right ඉතින් වීඩියෝ එක හොඳ නෑ. මම වරලා එකක් දාන්න අමතක කරන්න දෙපා. ඔයගොල්ලෝ යාළුවන්ට වීඩියෝස් ගැන ෂෙයා කරන්න. ඉතින් මොකද තේරුණ නැද්ද තියනවා නම්
අනිවාරෙන් පහලින් කමෙන්ටක් දාන්න අමතක කරනත් එපා. ඉතින් අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි කියන වෙලේ ඉක්මනටම හම්බෙමු.